කලින් අපි වීඩියෝ එකකින් කතා කරා Fiverr account එකක් completely හදාගන්නේ කොහොමද කියලා. මොකද මේ දවස්වල ගොඩක් අය Fiverr ගැන කතා වෙන කොහොමද මේ Fiverr කරන්නේ කියලා ගොඩක් අය තිච්ච ගැටලුවක් තමයි Fiverr account එකක් හදුවා කොහොමද gig එකක් add කරගන්නේ මේ දේවල් ගැන ගැටලු තිබුණා. මම මේකමයි මේ Fiverr ගැන වීඩියෝ කිහිපයක්ම ඔයාලන්ට අරගෙන එන්න හිතුවේ. මුලින්ම account එක හදන වීඩියෝ එක බලන්න තම පහල description එකේ මම link එක දාලා තියන්නා ඔයාලන්ට කොහොමද ඒ වීඩියෝ එක ඇසුරින් ඔයාලන්ට account එක completely හදාගන්න ක්‍රමය ගැන මම කතා කරා. මුලින්ම අපි account එක හදුවට පස්සේ මේ තියෙන මගේ profile එක මම තාමත් එක picture cat කරලා නැහැ. මම picture cat කරන්නම්. මම මෙතනින් එනවා create a new gig කියලා. gig එක create කරගන්න. ඒ කියන්නේ අපේ හැකියාව අපේ අනිත් අයට පෙන්වන්නේ කොහොමද කියන එක තමයි අතර මෙන් gig එකක් ඇසුරින් වෙන්නේ. මම මෙතෙන් create a gig කියන එකට එනවා. ආඩ පස්සේ මෙතන ඒගොල්ල අපිට පොඩි විස්තරයක් ඇවිල්ලා තිනවා ඒගොල්ලන්ගේ gig එකක් කොහොමද create කරගන්නේ මේ වගේ කොටස් ටික. ඒකට ඕන අපිට video එකකුත් ඒගොල්ලොත් add කරලා තිනවා කොහොමද මේක හදාගන්නේ කියලා. මම ඒක continue කරනවා. ඊට පස්සේ අපෙන් අහන what's make successful fiverr profile කියලා ඒගොල්ලෝ ගැන විස්තරයක් තමයි කියලා තින්නේ ඒගොල්ලන්ගේ fiverr වලදී කොහොමද මේගොල්ලන් ක්‍රියාකාරීත්වය ඒ කොටස් ටික මම ඒකත් continue කරනවා. ඊට පස්සේ තවත් මැසේජ් එකක් එනවා Fiverr account එකක් ඇසුරින් ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ අපිට කියනවා අපේ duplicate account එකක් හදාගන්න එපාලු. ඒ වගේ ඒගොල්ලෝ අපිට privacy කිහිපයක් add කරලා තිනවා. මම ඒකත් continue කරනවා. ඊට පස්සේ මෙතෙන්දී අපිට තියෙන්නේ අපේ මූලික කොටස් ටික මුලින් පුරවන්න තියෙන අපේ නම ඒ වගේම profile picture එක ඒ කොටස් ටික මම මුලින්ම මගේ නම add කරගන්නවා. first name එක සහ last name එක. ඒ වගේම මම profile picture එක මෙතෙන් browse කරලා add කරගන්නම් මගේ. ඒ වගේම මෙතන description එකක් දාන්න තියෙන මගේ account එකේ ගැන. මේ විදිහට ඔප්ෂන් කීපෙම ඇඩ් කරගන්න. ඒක මේගොල්ලෝ අපිට කියනවා අපේ ඉන්ෆෝ එක කැරක්ටර්ස් 150ට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. කියන්නේ අපේ විස්තර ටික වචන 150ට වඩා වැඩි වෙන්න ඕනේ කියන එක. මම එතකොට මෙතනින් මම හදපු එකක් තියෙනවා. මම මේක මෙතනට පේස්ට් කරනවා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ විස්තර ඇඩ් කරපු මේ වගේ පොඩි තමන්ගේ ගැන ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතනට ඇඩ් කරගන්න. මේ විදිහට මම විස්තර ටික ඇඩ් කරගත්තට පස්සේ මගෙන් ලැන්ග්වේජ් එක මම ඇඩ් කරගන්න ඕනේ. මම මෙතන ඉංග්‍රීසි බේසික් කියලා තියෙන්නේ. මම මේක බේසික් වෙනකොට මම ඇඩ් කරගන්නවා. මෙතන බේසික් කියලා දැම්ම ගොඩක් අය අපෙන් ලැන්ග්වේජ් එක. ඒකට අපේ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය විදිහට තියෙනවා කියලා තියෙන්නේ. මම මෙතන ෆ්ලුවන්ට් කියලා කියනවා ඇඩ් කරලා අප්ඩේට් කරනවා. මොකද මට ඉංග්‍රීසි භාෂාව හොඳටම පුළුවන් කියන එක පෙන්වන්න ඕනේ. මොකද නැත්නම් අපිට ගොඩක් වෙලාවට ජොබ් හම්බ වෙන්නේ නැහැ Fiverr හරහා. මොකද ගොඩක් පිටරට අය තමයි Fiverr යූස් කරන්නේ. ගොඩක් ලංකාවේ අඩුයි. ඒකෙන් තමයි මෙතෙන්දී ඉංග්‍රීසි කියන එක ෆ්ලුවන්ට් කියලා දාලා කන්ටිනියු කරනවා. ඔයගලන්ට වෙන භාෂාවක් පුළුවන් නම් මෙතන ඇඩ් නිව් වලට ගිහිල්ලා ඔයගලන්ට ලැන්ග්වේජස් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතනින් කන්ටිනියු බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපෙන් අහන යෝකුපේෂන් එක මොකක්ද කියලා මම මෙතනින් ග්‍රැෆික් ඩිසයින් කියන එක දෙනවා. එතනින් ඔයගලන්ට ටයිපින් පුළුවන් නම් ඇඩ් පුළුවන් ටයිපින් ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් කියන එක දෙන්න. සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කෙනෙක් නම් ඔයා ප්‍රෝග්‍රෑමින් ඇන්ඩ් ටෙක් කියන එක දෙන්න. ඒ වගේ වීඩියෝ එඩිට් කරන වීඩියෝ ඇන් ඇනිමේෂන් කියන එක දෙන්න. ඒ වගේ ඕනම ඔප්ෂන් නැහැ මෙතන දීලා තියෙනවා. මම මෙතන ග්‍රැෆික් ඇන් ඩිසයින් කියන එක දෙනවා. ඊට පස්සේ මම කොච්චර කල් මේක වැඩ කරනවද කියලා අහනවා. මම දැනට 2020 කියලා ඇඩ් කරගන්නවා. 2 කියන එකට 2020 කියලා දැන්ට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපෙන් අහනවා මොනවද සම්බන්ධවද අපි මේක ස්කිල් එක තියෙන්නේ කියලා. මම දැනට Photoshop editing සහ social media design web mobile design ඔය වගේ මම දන්න logo design flyer design මේ වගේ කිහිපයකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මගේ තියෙන skills ඇඩ් කරගන්න පුළුවන්. මම මොනවා සම්බන්ධවද මගේ හැකියාවන් තියෙන්නේ කියලා. ඉතින් මම මෙතෙන්දී ඇඩ් කරගන්නවා මගේ graphic design web design කියන එක දාලා එතෙන්දි මම එතෙන් දානවා එක්ස්පර්ට් කියලා. මම මේක ඇඩ් කරගන්නවා.
ඊළඟට මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් අහනවා ඒවා තියෙනවා ඔයගලන්ට ඇඩ් කරගන්න පුළුවන් මම මෙතෙන්දී ඇඩ් කරගන්නේ නැහැ මොකද මට ඉන්නේ ඉකෝ සර්ටිෆිකේට් එකක් තියෙන මට ඒවා ඇඩ් කරන්න පුළුවන් මම ඉච්චර වෙලාව ගන්න නැහැ මේ වීඩියෝ එකේ මේ දේවල් ඇඩ් කරලා පෙන්නන්න ඊට පස්සේ මෙතන ඔයගලන්ට පර්සනල් වෙබ්සයිට් එකක් තියෙනවා ඔයගලන්ගේ ඒක ගැන විස්තර තියෙනවා ඔයගලන්ට ඒකත් ඇඩ් කරන්න පුළුවන් ගොඩක් කරලා ඔයගොල්ලෝ වෙබ් ඩෙවලොපර් කෙනෙක් නම් ගොඩක් කරලා ඔයගලන්ගේ මිතල වෙබ්සයිට් එකක් ඇති ඒ වගේ එකක් තියෙනවා මෙතෙන්ට ඔයගලන්ට ඇඩ් කරන්න පුළුවන් හැමතිස්සෙම ගොඩක් වෙලාවට ෆයිබර් කියන දේ රන් වෙන්නේ ග්‍රැෆික් ඩිසයින් පැත්තට තමයි ගොඩක්ම වෙලාවට. ඒක 100ට 70ක් විතරම ග්‍රැෆික් ඩිසයිනර් තමයි ගොඩක් වෙලාවට ෆයිබර් වල ඉන්නේ. වෙබ් ඩිසයිනර්ස්ලාත් ඉන්නවා. මෙතන අපේ සෝෂල් මීඩියා ලින්ක් account එක සෝෂල් මීඩියා account එක link කරන්න පුළුවන්. මම ඒක continue කරනවා. ඊට පස්සේ අපේ මොබයිල් නම්බර් එක සහ අපේ ඊමේල් එක වෙරිෆයි කරන්න වැටෙනවා. ඉතින් මම මෙතනින් ඊමේල් එක මගේ වෙරිෆයිඩ් වෙලා තියෙන්නේ. මගේ ෆෝන් නම්බර් එක විතරයි වෙරිෆයි කරන්න තියෙන්නේ. මම මෙතනින්දී ඇඩ් ෆෝන් නම්බර් වලට ගිහිල්ලා මගේ ෆෝන් නම්බර් එක මුලින්ම මම වෙරිෆයි කර ගන්නවා. මෙතනින් වැටෙනවා අපේ කන්ට්‍රි එක ශ්‍රී ලංකාව කියලා. ඊට පස්සේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න තියෙන මෙතනට ඇඩ් කරන බින්දුව නැතුව ඔයගලගේ ෆෝන් නම්බර් එක ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් වෙරිෆයි කරගන්න වෙරිෆයි කෝඩ් එක ඔයගලගේ ෆෝන් එකට එනවා එකින්ද ඔයගලගේ වැඩ කරන සිම් එක නම්බර් එක දෙන්න මොකද වෙරිෆයි කෝඩ් එක ආවට පස්සේ තමයි ඔයගලගේ account එක successfully වෙරිෆයි වෙන්නේ ඒකත් ගොඩක් වෙලාවට important දෙයක් මම ඇඩ් කරපු මගේ ෆෝන් නම්බර් එකට වෙරිෆයි නම්බර් එක ඇවිත් තිබුණා මම ඒක ඇඩ් කරගන්නවා මෙතනින් ඇඩ් කරලා submit කරනවා මගේ වෙරිෆයි එක කම්ප්ලීට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඇඩ් කරලා තියෙන නම්බරේ හරි. ඒකත් මම මැසේජ් එක ආවට පස්සේ ඕකේ කරනවා. ඊට පස්සේ අපි සිකියුරිටි ක්වෙස්චන් එකක් අහනවා. මම මෙතෙන්දී සිකියුරිටි ක්වෙස්චන් එකක් විදියට දෙනවා. ඒක අහලා තියෙන ආන්සර් එකට පිළිතුරක් දෙනවා. ඒක ඕගොල්ලෝ කැමති ආන්සර් එකක් දෙන්න ඕනේ සිකියුරිටි ක්වෙස්චන් එකට. ඒක ඕගොල්ලන්ගේ account එක හදිස්සියේ හැක් වුණොත් හරි බෑන් වුණොත් හරි අනිවාර්ය වැදගත් දෙයක්. දැන් අපි account එක 65% කම්ප්ලීට් වෙලා තියෙන. ඊළඟට මම finish කියන එක ක්ලික් කරනවා. අපිට ෆිනිෂ් ඕලා ඩන් එක අපේ account එක successfully create කළා දැන් bid එකක් හදාගෙන ඉතරයි තින්නේ මම මෙතන ෆිනිෂ් කියන එක ක්ලික් කරගන්නවා ඊට පස්සේ අපි ඔන්න අහනවා gig එක create කරගන්න ඒ කියන්නේ අපේ හැකියාවන් පෙන්වන්න හදන්නේ කියන්නේ අපිට මොනවද තියෙන හැකියාව කියලා ඒක Fiverr හරහා promote කරන්න තමයි හදන්නේ මුලින්ම gig එක create කරගන්න කලින් ඒගොල්ලෝ වැඩලා තියෙන gig title කියලා ඒ කියන්නේ එතන I will do කියන තැන I will do කියන වචනේ ඒගොල්ලෝ ඔටෝ ටයිප් කරලා එනවා ඊට පස්සේ ටික තමයි මම ටයිප් කරන්න ඕනේ මම මෙතනින් I will do graphic design කියලා ඇඩ් කරගන්නවා graphic design and flyer කියලා ඇඩ් කරගන්නවා ඊළඟට කැටගරි සිලෙක්ට් කැටගරි කියලා වැටෙනවා මම එතනින් මම ඇඩ් කරනකොට flyer design කියලා වැටෙනවා මම මේක ඇඩ් කරගන්නවා ඊළඟට gig metadata කියන්නේ අපි මොනවා සම්බන්ධවද මේක flyer design ද මොනවද කියලා අහනවා මම එතනින් flyers කියන එක දෙනවා flyers කියනකොට දැකලා ඇති මම ඔයගලන්ට දැන් පෙන්නන්න එකට උදාහරණ මොනවද කියලා ඊට පස්සේ search tag වලට අපි tag පහක් add කරන්න පුළුවන් මම එතනට add කරගන්නවා graphic design කියන එක සහ flyer business flyers මම මෙතන save and continue කියන ක්ලික් කරනවා ඊට පස්සේ change save out කියලා message එකක් වැටිලා අපිට ඊළඟ page එකට මේ විදිහට load වෙයි මේ තියෙන අපිට packages තුනක් අනිවාර්යෙන් අපි create කරගන්න ඕනේ ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් typing වලදී නම් මෙතෙන්දී ඕගොල්ලෝ typing ඕගොල්ලන්ගේ skill එක අනුව ඕගොල්ලන්ට පුළුවන් මෙතන basic standard premium කියලා කොටස් තුනක් හදලා ඒක ඇසුරින් ඕගලන්ට පුළුවන් ඔයගලන්ගේ ඒ කරන කාර්යයට ඔයගලන්ගේ කුමන උදලක් ඔයගල අය කරනවද කියන එක මම මුලින් මෙතනින් පැකේජ් එකේ නේම් එක මැච් කරගන්නවා බේසික් කියලා ඒක මෙතනට පේස්ට් කරලා බේසික් ප්ලෑන් කියලා මම ඇඩ් කරගන්නම් ඊළඟට ස්ටෑන්ඩඩ් කියන එකත් ඇඩ් කරගන්න ස්ටෑන්ඩඩ් ප්ලෑන් ඒ වගේම ප්‍රීමියම් කියනන ප්‍රීමියම් ප්ලෑන් කියලා ඇඩ් කරගන්න ඊට පස්සේ මෙතන ඩිස්ක්‍රයිබ් කරන්න තියෙනවා බේසික් ප්ලෑන් එක මොන වගේද ස්ටෑන්ඩඩ් ප්ලෑන් එක මොන වගේද ප්‍රීමියම් ප්ලෑන් එක මොන වගේද කියලා මම මෙතෙන්දී ඇඩ් කරගන්නම් බෙස්ට් ක්වොලිටි කියලා බෙස්ට් ක්වොලිටි කියලා ඒ වගේම මම මෙතෙන්ටත් ඇඩ් කරගන්න බෙස්ට් ක්වොලිටි කියලා සහ මගේ
සෝස් ෆයිල් එක ස්ටෑන්ඩඩ් පැක් එකක් ගත්තොත් දෙනවා කියන එක and මම මෙතන ඇඩ් කරගන්න සෝස් ෆයිල් කියලා ඒ වගේම මම මෙතන ප්‍රීමියම් එකට ඇඩ් කරගන්න fast delivery and fast delivery and සෝස් ෆයිල් ඒ කියන්නේ සෝස් ෆයිල් එක නේ ඔයගොල්ලෝ ඩිසයින් කරන ෆයිල් එක ඒක එක ඇඩ් කරලා යවන්න delivery time එක මම මෙතෙන්ට 1 day කියලා දෙනවා මේකටත් 1 day ඇඩ් කරගන්නවා ඒ වගේම premium එකට 1 day ඇඩ් කරගන්නවා revisions කියන එකට මම මෙතනින් unlimited කියන එක දෙනවා revisions කියන්නේ ඔයගොල්ලෝ මේකේ කොච්චර expert ද වගේ දෙයක් මම මේක unlimited කියන එක දෙනවා මෙතෙන්දී ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලෝ දැන් graphic design මම ඇඩ් කරේ එතකොට මෙතනින් අපිට වැටෙන්නේ ඒ ආශ්‍රිතව ඔයගොල්ලන් හදන ඩිසයින් එක මොන වගේ දෙයක්ද ඒක print ready එකක් දෙනවද ඔයා දැන් මම select කරලා source file එක මම basic plan එකට දෙන්නේ නැහැ මම මේකේ source file එක කියන එක ටික යන නොදී තමයි ඊළඟ option එකට යන්නේ double sided තියෙනවා custom graphic photo editing social media design කියන එක මම දැනට දෙන්නේ නැහැ commercial use photo edit එකත් අයින් කරා මේකෙන් මෙතෙන්දි මම සෝස් ෆයිල් එක දෙනවා ඒක හින්දා මම මේ ඔප්ෂන් ටිකට ටික ටික දාගෙන යනවා සෝෂල් මීඩියා ඩිසයින් කියන ටික එක ඇඩ් නොකර යනවා මෙතෙන්දි මම ප්‍රීමියම් එකේදී හැම එකක්ම මගේ ඔප්ෂන් යටතේ මම දෙනවා ඊළඟ මම මෙතෙන්දි ප්‍රයිස් එක මෙයාට අපි කලින් කිව්වා Fiverr හැදিলা දින ඩොලර් 5න් තමයි පහට උඩ අප්වර්ඩ් තමයි අපිට ජොබ් ඇඩ් කරන්න පුළුවන් මම මෙතනින් බේසික් එක 5 කියලා දෙනවා ඊළඟට අනිත් එක අපේ ඇඩ් කරගත් ස්ටෑන්ඩඩ් එක ඩොලර් 10ක් සහ ප්‍රීමියම් එක මම ඩොලර් 20ක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඕගලන්ට එක්ස්ට්‍රා ෆාස්ට් ඩිලිවරි ඇඩ් එක කියන්නේ ඔයා මේක ඉක්මනින් ඩිලිවරි කරන ඕගලන්ට කොස්ට් එකක් ඇඩ් කරගන්නවා. ඒ වගේ දේවල් ඕගලන්ට පුළුවන් මෙතනින් ඇඩ් කරන්න. මම ඒවත් දැනට ඇඩ් කරන්න යන්නේ නැහැ. ඊළඟට මම save and continue කියනවා. මෙතන ඕගලන්ට පුළුවන් තව දේවල් ඇඩ් කරන්න. සෝස් ෆයිල් එක දෙන තව කොච්චර ප්‍රමාණයක් ඇඩ් වෙනවද? ඒ වගේ ටිප්ස් ඇඩ් කරන්න පුළුවන්. මම මෙතන දැනට save and continue කියන එක ක්ලික් කරනවා. ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට එන්නේ අපේ ඩිසයින් එක ගැන විස්තරයක් ඇඩ් කරන්න මේක මොන වගේ දෙයක්ද කියන එක මම මෙතනට ඇඩ් කර ගන්නවා colorful flyers and graphic design කියලා colorful flyers and graphic design මේ විදිහට ඔයගලන්ට ලොකු විස්තරයක් ඇඩ් කර ගන්න පුළුවන් මම දැනට පොඩි ෂෝට් කොටසක් ඇඩ් කරේ ඊළඟ මෙතනින් අපිට බයට අහන්න පුළුවන් ආන්සර් එකක් දෙන්න පුළුවන් ඒක ඕන ඇඩ් කරන්න පුළුවන් උදාහරණයක් විදිහට how to make this flyer හෝ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම මෙතනින් save and continue කියන එක දෙනවා මෙතනදී අපිට වචන 120ට වඩා වැඩි වෙන්න ඕන කියලා තියෙනවා මගේ ටෙක්ස්ට් එකක් ක්‍රියේට් කරගත්තු එකක් මම ගන්නම් මම ක්‍රියේට් කරගත්තු ටෙක්ස්ට් එක මෙතන ඇඩ් කරගත්තා ඊට පස්සේ මම සේව් ඇන්ඩ් කන්ටිනියු කියන එක දෙනවා අපේ ඊළඟ page එක විදියට අපිට එනවා requirements මෙතෙන්දී අපිට ඕන නම් question එකක් ඇඩ් කරගන්න පුළුවන් buy again මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා how to make this කියලා how to make කියලා ඇඩ් කරගමු කොහොමද මේක වෙන්න ඕනේ කියලා මම ඒක ඇඩ් කර ගන්නවා ඊට පස්සේ සේව් ඇන්ඩ් කන්ටිනියු කියන එක ක්ලික් කරනවා ඊට පස්සේ මෙතෙන් තමයි අපිට අපේ ගැලරි එක ඇඩ් කර ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක් තියෙන එක මෙතෙන්ට ඇඩ් කර ගන්න පුළුවන් ෆොටෝස් තියෙනවා ඒවා මෙතෙන්ට ඇඩ් කර ගන්න පුළුවන් මම දැනට ෆොටෝස් කීපයක් ඇඩ් කරගන්න මම ඩිසයින් කරපු හොඳින් මම Fiverr account එකට ඇඩ් කරපු uploads මම මෙතෙන්ට හදලා තියෙනවා මගේ ෆ්ලයර් එක මම මෙතන මේ your text කියලා ඇඩ් කරලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මෙතනට ඔයගලන්ගේ නේම් එක ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට ෆ්ලයර් එකක් ඩිසයින් කරගන්න පුළුවන් ඒ කොටස් ටික තමයි මෙතන ඒ කියන්නේ ඔයගලන්ටත් මේ වගේ ෆ්ලයර් එකක් ඩිසයින් කරගන්න අවශ්‍ය වුණොත් මෙතනට ඔයගලන්ගේ ෆොටෝ එක ඇඩ් කරලා නේම් එක ඇඩ් කරලා මේ විදිහට ඩිසයින් කරලා ගන්න පුළුවන් ඒ වගේ මම තව ෆොටෝ එකක් මෙතෙන් බ්‍රවුස් කරලා ඇඩ් කරගන්නවා මම ඩිසයින් කරපු එකක් තියෙනවා තව මෙන්න මේක බොක්සිංග් ඩේ එකට ක්‍රියේට් කරපු ෆ්ලයර් එකක් මේක සෙල් කරපු එක මම මේ වෙනකොට මෙතනදී දැන්ට ඇඩ් කරගන්නවා මම මෙතනට තව ෆොටෝ එකක් ඇඩ් කරගන්න මම ඩිසයින් කරපු
text can be added කියලා මම ඇඩ් කරලා තිනේ. මේ විදිහට ඔයගොල්ලෝ design කරපු මොනවාරි flyers තියෙනවා. ඔයගොල්ලන්ගේම design කරපු ඒවා මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතෙන්දී අදාළ photo තුන upload කරා. මෙතන ඔයගොල්ලන් තියෙන photo එකේ size එක දීලා pixel 550 370 කියලා photo size එක. ඊට පස්සේ මම පහලට ඇවිල්ලා මෙතන ඔයගොල්ලන්ගේ term and condition එක accept කරලා save and continue කරා. ඊට පස්සේ ඕල්මෝස්ට් දැන් අපි කම්ප්ලීට් කරලා ඉවරයි. මෙතෙන් යන ආයු US person කියලා මම මේක දැනට no කියන දෙනවා. දීලා save කරනවා. you all done. මේක න අපි කරලා ඉවරයි හැමදේම. publish කරන්න ඉතරයි තියෙන gig එක මම publish කරනවා. මෙතන ඒගොල්ලෝට you did it. your gig is now live. එහෙනම් අපි gig එක complete කරලා ඉවරයි. දැන් අපි බලමු අපේ profile එකට ගිහින් අපි create කරපු gig එක කොහොමද පෙන්වන්නේ කියලා. මම මගේ account එකට එනවා. ආට් පස්සේ ඔයගලන් පෙන්නන්නේ I will graphic designer and flyer designer කෙනෙක් විදිහට තමයි post එක add කරලා තියෙන්නේ. මේ තින් මගේ දැන් ආව කෙනෙක්ට මේ විදිහට තමයි පෙන්වන්නේ. මම design කරපු flyers ටික පෙන්වනවා. එතකොට ඒගොල්ලන්ට ඒ වගේ flyer එකක් design කරගන්න ඕන නම් ඒගොල්ලෝ මට මැසේජ් එකක් කියන්නේ මෙතනින් මාව buy කරන්න පුළුවන් මගේ ඩොලර් 5 ඉඳන් තමයි තියෙන්නේ ප්‍රීමියම් පැකේජ් එක සහ බේසික් පැකේජ් ඩොලර් 5යි ස්ටෑන්ඩඩ් 10යි සම් ප්‍රීමියම් එක 15ක් විතර මම ඇඩ් කරගෙන තියෙන්නේ මම ගැන විස්තරයක් තියෙනවා ඒ කොටස් ටික මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතෙන්දී අපි අර ඇඩ් කරපු ටික ටික ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කොහොමද ප්‍රීමියම් පැකේජ් ස්ටෑන්ඩඩ් සහ බේසික් එක අතර වෙනස අපි හදුවා මේ විදිහට තමයි ගීක් එකක් ක්‍රියේට් කරගන්නේ फाइव वाले दे में दस लांका गुड़ाक का फाइव यूज़ करने इंदा तो मत दावस दावस देखे कट वितर से रहे तमागी गीगे का नवते नवते क्रिएट कर ला अपलोड करने नेता उनका ने जॉब हम भी नहीं है मुगद फाइव के अने लक्ष्य का ना फ्रीलांसर लाइन ना तैना एक निशा उनका गीक हम दिसे ना उनका ने हैकी आवे गीक क्रिएट कर ला मैं का शेयर करने एक तमें गुड़ा में किया नोने मैं तेरे दोकरण टोकरो क्रिएट कर पु गीक को ना शेयर करने पुलाव पुलाव के फ्रेंड्स लटे ये वाके में तब विशेष कारण है तमाई मैं वाके गीक का दें ग्राफिक डिजाइनर वाके के ने कुनो मैं वाके गीक का क्रिएट कर ला वर्ल्ड फेमस प्रोफाइल वाले आये थे मैं का मैसेज जगह की देर आ वाला इगुला टा मैं दिए फ्लाई का डिजाइन कर करने वाले के लिए मैसेज जगह क्या वाला बोलेंगे इगुला ना क्या मति करोगे ना फ्लाई का मैं दिए फाइव हरा हाँ इगुला टा हदा गया ना पुलवांग एक बॉडी ट्रिक के का इगुला टा ये हरा फाइव वालिंग मुदल उपयान पुलवा आलू वीडियो किंग इतर देवाल टीका भी कथा कर ඔගලන්ට මේ විදිහට 5 හරහා ටයිපින් ඒ හා සම්බන්ධ ඕනම දෙයක් 5 හරහා කරන්න පුළුවන්. වීඩියෝ එක නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මොනවා හරිම ගැටලු තියෙනවා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් අනිවාර්යෙන් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයකින් නැවත හමු වෙමු.